මේ රටේ නැවත රාජපක්ෂලාව අනිවාර්යෙන්ම බලයට ගෙනියනවා. අර මොකද අර අරගලේ කාලේ වැස් වහගෙන එනවා මේක. මගේ ගෙදර රෝල ගේට්ටුවට ගහලා දුවන. මේ රටේ ශ්‍රේෂ්ඨ නායකයන් දෙන්නෙක්ම නැහැ. තව පොය තුනකින් මම හිතන විදිහට එක්කෝ අංගොඩ එක්ක මුල් ඒරියාවේ. මිනිස්සුන්ට එළියට එනකොට ඔයා දැක්කද මේ අපේ ලෝයර්ස් අකුඩි ගන්න. කේසලගෙන ඇත්තටම සතුටු වෙනවා. මගේ ගැන වැරදි මතයක් තිබ්බා කේසල. මේගොල්ලන්ට විරෝධතා කිරීමේ අයිතිය සම්පූර්ණ අයින් කරලා ඉන්න වෘත්තීය සමිති කියනේම තහනම් කරන්නේ. අයියා අකුමුකාන් නිකන් නෙමෙයි ජේතවනාරාමේ මේකට ගලවන්න තමයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මෙයයි ඉස්සරහට ගියොත් එම අනිවාර්යම ජයසීමා කෝඩියක් ගලවලා මුම් විකුණනවා. සවලෙන් බිමට දාලා දෙනවා කන්න. ඒකින් කේසන්ට ගරු කරනවා. විදේශ රටක බලපෑමක් තමයි සිද්ධ වෙන්නේ. සිංහල ජාති ඩයරෙක්ට් කරන්න තමයි උමනාව තිබුණේ. ප්‍රභාකරන් නිතියනම් හොඳයි. මේ තුමුලක් නාලිකාවෙන් එහෙම එක දිගට ප්‍රචාර කරා බයි අයියා කියලා දායි අයියා. අයබෝන් අයබෝන් කොහොමද? අයබෝන්. මොකද තත්තේ? තත්තේ යනවා ව්‍යාපාර කටයුතු කරගෙන. ආ හනුකුරු බිස්නස් එකක් එහෙම කරනවනේ. ඔව් සිය රට කියලා. දැන් වැඩේ හොඳටම ඒ කියන්නේ ලංකාවේ වෙනස්ම හඳුන් කූරක්. කියන්නේ දැන් හැමෝම දැකලා තියෙන කළු පාට හඳුන් කූරු නිසා මම වෙනස් විදිහ හඳුන් කූරක් නිර්මාණය කළා තියෙන පාට වර්ග 15ක්. දැන් ඒක තමයි බිස්නස් එක. ඒක තමයි. මොකද දැන් රට බේරගන්න යන්නේ නැද්ද දැන්? එපා වෙලාද? මොකද රට බේරගන්න කටුසෝලක් තියෙනවා අපි. අහහ ඉස්සර හිටියනේ ඒ ඉස්සරහම ගිහිල්ලා වල්ලි දාගෙන ගාගෙන ආ දැන් කොයෝ එකක් තමයි මේ ඒව නවත්තන්න හේතුව අපේ මේ ඉන්න සමාජ මිනිසුන්ට අපේ සිංහල මිනිසුන්ට මොන දේ කරත් කිසිම තේරුමක් නැහැ. එයට ඒක සනික අමතක වෙනවා. ඉතින් ඒක නිසා එහෙම කියන්නේ. එහෙම කියන්නේ එකම හේතුව ප්‍රධානම ඔයා මම උදාහරණයකට ගන්නකො. දැන් කූරගල. ඇත්තනම රටේ තිබ්බ ලොකු ප්‍රශ්නයක් කූරගල. ඉතින් කූරගලට විදුලිය නැති වෙලාවේ විදුලිය ලබා දුන්නේ ඔයා. ඒක අද සමාජයේ කාටත්ම මතක නැහැ. නමුත් ඒක අපිට මතක තියෙනවා. මොකද අපි ඒ ප්‍රශ්නවල හිටපු නිසා. එතකොට ඒ වගේම තමයි මුහුදු මහ විහාරයේ ප්‍රශ්නවලට ඔයා මැදිහත් වුණා. ඒ වලට සාධාරණ ඉෂ්ට කළ දුන්නා. ඒකට අපිත් පුළුවන් ඉදියට මැදිහත් වෙලා මුහුදු මහ විහාරය අපි යම් කිසි ආකාරයක බේරගත්තා. දැන් ඕවා කතා කරනකොට දැන් මේ මිනිස්සු හිතන්නේ දැන් වුණත් හරි දැන් අපි මේ කතාවන ආ ඔන්න ඡන්දේ ළඟයි. ඒ නිසා තමයි මෙහෙම ගාලා. ඉතින් ඒ නිසා මහා අමුතු පහත් සමාජයක මිනිසුරු තමයි ඉන්නේ. ඒ නිසා මේ මිනිසුන්ට සේවයක් කරනට වැඩිය හොඳයි මම මගේ ව්‍යාපාර කටයුතු කරගෙන ඉන්න එක තමයි හොඳම දේ කියලා හිතලා මම මේ පැත්තටලා බලන් ඉන්නවා. දැන් රට හදන්න කට්ටියක්. ඔය ඉස්සර හිටිය සිංහලේ ඔය සෙට් එක හිටිය ආ ස්වාමීන් වහන්සේලා හිටිය කොහොද මේගොල්ලෝ? සිංහලේ ඉන්න ඒ ස්වාමීන් වහන්සේලා ඒගොල්ලෝ ඒ ස්වාමීන් වහන්සේලා ඉන්නවා. හැබැයි කලකිරිලා තියෙන මොකද සිංහල ජාතිය ගැන කලකිරීමක් තියෙනවා. මොකද මෙච්චර දෙයක් කළා මිනිසුන්ට තේරුම් ගන්න බැරි නම් මොකද්ද උනේ කියන එක තේරුම් ගන්න බැරි නම් ඉතින් තව කතා කරලා තේරුමක් නැහැ නේද? මොකද්ද උනේ? ඇත්තරම කියන දැන් පහුගිය කාලේ අරගලයේ ඉලක්කයේ තිබ්බේ දේශපාලන පෙරලියකට වඩා මේ සිංහල ජාති ඩයරෙක්ට් කරන්න තමයි උමනාව තිබ්බේ මම දැක්ක විදියට. ඉතින් ඒ නිසා සමහරක් අවස්ථාවල වලට මටත් මැදිහත් වෙන්න වුණා. ඉතින් අපි දැක්කා පහුගිය කාලේ ඔන්න හාමුදුරුවන්ට බයිනවා අර අරගලේ හිටපු සමහරක් වීරියෝ කිව්වනේ පන්සල් වලට ගැහුවත් පිලිම වලට පිලිම කැඩුවත් මේව කරත් ආපහු අතක් තියන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්න කියලා. ප්‍රභාකරනුත් හොඳයි කියලා කිව්වනේ. ප්‍රභාකරන් සෑන්ට හොඳයි කියලා. හැබැයි ඇත්තටම මටත් දැන් හිතෙනවා ප්‍රභාකරන් හිටියනම් හොඳයි කියලා මේ අපරාධ හිටියනම් ඔය අයියලා ගෝල් ෆේස් එකට එන්නෙත් නැ නේද? එහෙනම් එන්නේ ඉතින් ඔය කාටත් ඉතින් ගෝල් ෆේස් එකට බයින්න ගාල මූදුරට එන්න රට හදලා දුන්න මිනිස්සුෙකුත් ඉන්නවා මේ රටේ. ඉතින් ඒක නිසා අපිට නම් අනේ මන්ද අපේ මුලා මතක වෙන්නේ නැති දෙයක් තියෙනවා ඔයාටත් මටත්. ඉතින් ඒක නිසා මට නම් කවදාකවත් අමතක වෙන්නේ නැහැ. මොකද මේ මම යුද්ධයේ යාපනය දැක්කින තුනට අපි අපේ කොළොන්නයිද අපි දැක්කන. මොකද පෙට්‍රෝලියම් එක ගිහලා බෝම්බ දානකොට එතකොට සමහරක් ත්‍රස්තවාදීන් ඔබේ සේකපුරේ හින්දලා ඔය වගේනකොට අර පෙට්‍රෝලියම් එක ගිනි ගන්නකොට අපි ගිහිල්ලා හිටියේ කොටිගාතේ රාජසිංහේ ඉස්කෝලේ. ඊටත් එහා ගියා. ඒ වගේ අපි දැක්කා. ඒ මිනිස්සු මතක නැද්ද දැන්? මම මේ 2000න් පස්සේ ඉපදිච්ච අයට ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි සමහරක් අයට තාම මුල මතකයි. මිනිස්සු දන්නෝ. ඉතින් ඒක නිසා මේ දැන් අපිට බයිනෝ අපි මේ අහවල් කඳුරේ ඉන්න අය රාජපක්ෂලා කියලා. මම නම් ඇත්තටම සතුටු වෙනවා රාජපක්ෂවාදී කියන මොකද මේ රට ත්‍රස්තවාදීන්ගෙන් බේරගත්ත මිනිස්සුන්ට කඩේ යන එකට ලැජ්ජ වෙන්න දෙයක් නෑ. මේ මිනිස්සු කියන්නේ තෙල් පොලිම් තිබ්බා, ගෑස් තිබුණේ නෑ, අර ප්‍රශ්න තිබ්බා, මේ ප්‍රශ්න තිබ්බා, මේ තෙල් පොලිම් වල මිනිස්සු මැරුණා. මැරුණා දැන් මේ මට මේ මිනිස්සුන්ගෙන් අහන්න තියෙන ප්‍රශ්නයක් දැන් තෙල් පොලිනුත් නෑ, තෙල් පොලිම් පැත්තකට දාන්නක අපි. දැන් මේ ගෑස් පුපුරන්නෙත් නෑනේ. පෞගිය කාලේ එක දිගට ගෑස් පිපුරුවා. එතකොට මම දැක්ක අර මේ තුමුලස් නාලිකාවෙන් එහෙම එක දිගට ප්‍රචාර කරා එහෙම. එතකොට තව තව දේවල් පෙන්නුවා ඒ නාලිකාවේ. හැබැයි මේ වෙනකොට මේ ගෑස් පුපුරන්නෙත් නෑ, මොකුත් නෑ. ඉතින් මට ප්‍රශ්නයක් තියෙනවා ඒ ගෑස් පිපුරුවේ කොහොමද කියන එක. ඉතින් ඒක නිසා රටේ මිනිස්සු ඊට වැඩිය බුද්ධිමත් වෙන්නුන. රටට යම් වෙන ආක්‍රමණයක් යනකොට කවුරුන් හරි අපි කියන්නේ හිතාගන්න බෑ මොකද්ද සැලසුම. ආක්‍රමණයක් වුණාද මේ රටට? ඔයා හිතන විදිහට? මං හිතන විදිහට විදේශ රටක බලපෑමක් තමයි සිද්ධ වුණේ. ඒගොල්ලෝ බොහොම සැලසුම් කරලා මේ වැඩේ කරා. ඉතින් ඒකට අපේ රටේ සිංහල මිනිස්සු අහුණාද ඒකට? අපේ රටේ ඉන්න සිංහල මිනිස්සු වගේම ගොඩක් අය අහුණා. හැබැයි සමහර මිනිස්සු ඒක දැනගෙන හිටියා. සමහරක් අය දැනගෙන හිටියා. සමහරක් අය දැනගෙන හිටියා.
ඒ දැනගෙන හිටපු මිනිස්සු ආවේ නැහැ. ඇත්තට මර්ගලයට සහය දුන්නේ නැතු පිරිසක් හිටියා, විශාල පිරිසක්. ඒ වගේ කලාකරුවෝත් හිටියා. ඒක ඇත්ත ස්වභාවය අඳුනගත්තා හිටියා. හැබැයි අපේ රටේ හැමදේම රැල්ලට කරන අය ඉන්නේ. මොකද මේ ඒක හිතාගන්න පුළුවන් පෞගේ කාලේ අපි දැක්ක දැන්. ඇත්තටම ඉස්සර අපි දකින්න අපි බතට වැඳලා තමයි කන්නේ. ගෙදර කෑම පිඟානටත් වැඳලා තමයි කෑවේ. හැබැයි ඊට පස්සේ සංස්කෘතිය වෙනස් වීගෙන ඇවිල්ලා අපි දැක්ක සවල භාවිතා කරලා සවලෙන් බිමට දාලා දෙනවා කන්න. ඉතින් ඔය වගේ කරන මිනිස්සු ඉතින් ඒකත් රැල්ලට ඊළඟට කරන්නේ කෙහෙල් කොලේ එක දිගට බත් කෑම. ඉතින් මේගොල්ලොන්ට හිතුණා ගාලු මෝදුරට ඇවිල්ලා බුරියානි වල රස බලන්න. ඉතින් බුරියානි කන්න පොලි මෙයාව. දැන් ඉතින් අර තිබ්බ පෙට්‍රල් ගානත් වැඩි වෙලා දැන් කිව්වනේ දුක් විඳින අන්තිම පැය කියලා අපි තාමත් දුක් විඳින. ඉතින් අපි බලනවා දැන් මේ අරගලේ හිටපු වීරයෝ අපි දැක්ක වීර කාන්තාවන් එහෙම හිටියා. කවුද? ලක්කම් වල එහෙම හිටියා. ලක්කම්ම හොයන්නත් නැති වුණා. ඊට පස්සේ ලක් ආච්චි ජීන් ආච්චි ඇවිල්ලා ඉතින් අපි දැක්ක ඔක්කොම හෙලිදරව් කරා. ඉතින් ඕව තමයි. ඉතින් ඇත්ත කතාද ඒගොල්ලොම හෙලි කරන. අපි හෙලි කරන්න දෙයක් නැහැ. ඒගොල්ලොම හෙලි කරන ඉතින් ඒ නිසා අපි ඒ දැන් ඔයත් ඔය දවස්වල කිව්වනේ උතන හොරකම් වෙනවා මිනිස්සු අරක මේක කරනවා මිනිස්සු ඕගලන් ඔවා නිකන් මේ රටේ දේශද්‍රෝහීක් වගේ නීටි. දැන් මට ප්‍රශ්නේ තියෙන්නේ මේ රටේ මිනිස්සු මේ මම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්වත් නාගරික මන්ත්‍රී කෙනෙක්වත් කවුරුත් නෙමෙයි. මම මේ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකේ. අපි රටේ දැක්ක ප්‍රශ්න අපි කියනවා. ඉතින් ඕනම මිනිස්සුන්ට කියන්න අයිතිය තියෙනවනේ. දකින්න දෙ. තම තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න අයිතිය තියෙනවා. එහෙම අදහස ප්‍රකාශ කරා මේ අදහසට කැමති නැත්තම් එයාට ප්‍රතික්ෂේප කරන්න. හැබැයි අපි අදහසක් කිව්ව මේකට දිග හැලී ලියන මහාචාර්යවරු ගොඩක් ඉන්නවා මේකේ. ඉතින් ඒ මහාචාර්යවරු ටික තමයි මේ රට දැන් මේ තත්ත්වයට ගෙනල්ලා විනාශ කරලා තියෙන්නේ. දැන් කිව්වනේ රට විකුණන්න දෙන්නේ නැහැ, කොටස් කරන්න දෙන්නේ නැහැ. මේවා කියන්නේ දැන් ඔන්න විකුණුනේ වලට කවුරුත් සද්ද නැහැ. එහෙනම් ඉතින් එහෙම තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ ඉස්සර අපිට මතකයි ඔය අර ගන්නවා කෑ ගාගෙන මිඩියා වල පාරවල් රණ්ඩු වේගෙන. හැබැයි ඒ චණ්ඩිකම් ඔක්කොම මට මතකයි එදා අරලිගහ මන්දිරය ඇතුලේ මේක මේ සමහරවිට කිව්වට දී විශ්වාස කරන්නේ නැහැ. මම නම් එදා දකින්නේ මේ අපේ හිටපු ජනාධිපතිතුමාව ඝාතනය කරන්න ගියේද. ඒක වෙනම සැලසුම. ඔව්. හැබැයි එදා ඩෑම් ටීසර්ගේ මූණේ පොඩි මරණ බියක් සහ පොඩ්ඩක් ඇතුලේ බයල හිටියේ. මෙහෙමයි. දැන් අපේ හිටියේ ඇත්තම ඔයත් හම්බුණා මට එතනදී. මම එතනින් තමයි ඔයා මොන වගේ චරිතයක්ද කියන එක හඳුනාගත්තේ. ඇත්තම සුළු පිරිසක් ඉන්නකොට එළියේ විශාල පිරිසක් ඇවිල්ලා අර වගේ මහින්ද රාජපක්ෂ මහත්තයාව මරන්න යනකොට ඉතින් එතන ඒ සිදුවීම එතන ඉන්න මිනිස්සු දැක්ක සමහරක් අයට. ඒ කියන්නේ අපේම මිනිස්සු එච්චර මේ අර මිනිසුන් ඇදලා අර විදිහට ඔලු පලලා බේරේ වැවට දාලා එහෙම ප්‍රශ්න වුණා. ඉතින් එහෙම වෙලා එනකොට ඉතින් අපි මූණ දෙන්න හිටිය ඕනම දෙයකට මැරුවොත් කරන්න දෙයක් නැහැ. ඒ මොහොතේ මැරෙන්න තිබ්බනම් අපි මැරෙන්න ඇත්තනම මැරෙන්නම තමයි හිටියේ අපි. ඔව්. ඔයා මොකද ඊළඟ හේතුනේ දැන් එළියේ මිනිස්සු දැන් ඊළඟ යුද හමුදාවත් හිටියේ නැහනේ. ඔව්. දැන් මේ හමුදාව ආවෙත් නැහැ. ඔව්. ඒ වගේ නම් මම දැන් ගොඩක් අය කතා කරන්නේ. හැබැයි දන්න දෙයක් තමයි ඒ වෙලාවේ හමුදාවට හවස ඉඳලා කෝල් කරානේ. කෝල් කරාම කීප සැරයක් අගමැති ඒ වෙලාවේ ජනම් මේ හිටපු මහින්ද රාජපක්ෂ අගමැතිතුමා කෝල් කරනකොට ආමි ගාවේ නැහැ බේරගන්න. ඒක මම ඕන තැනක බලකීමෙන් කියනවා. අපිත් ඇත්තම දැක්කා. මම දැක්ක කෝල් ගන්නවා. නමුත් ආමි ගාවේ නැහැ. ආමි ගාවේ මැදට රෑ ගොඩක් රෑ. ඒ වෙලාවේ දැන් මිනිස්සුත් වට වෙලා ඇතුලේ මේක කන්ට්‍රෝල් කරගන්නත් බෑ. හැබැයි සැලසුම තිබුණේ මහින්ද රාජපක්ෂව අර ගඩාෆි ක්‍රමයට මරලා ඇදගෙන යන තමයි තිබුණේ ඔක. එහෙමයි. ඒ වෙලාවේ ඇතුලේ ඉන්නකොට මොකද හිතුණේ? දැන් මිනිස්සු ඔක්කොම ඇතුළට ඇවිල්ලා මේ ඔය අයිස් ගහලා කුඩු ගහලා නිකන් පිස්සු වගේ මිනිස්සු හිටියේ. ඇතුළට ආවම මොකද කරන්නේ වෙලාවේ? ඒ පිස්සු වගේ මිනිස්සු ඇවිල්ලා ඉතින් ඒ වෙලාවේ ඇතුළට ආවම ඉතින් පුළුවන් අයත් එක පුළුවන් විදියට අපේ ජීවිතය ආරක්ෂා කරගන්න බලන බැරි වුණොත් අපිට මැරෙන්න සිද්ධ. හැබැයි මම ඒ මොහොතේ මේ රටේ ශ්‍රේෂ්ඨ නායකයන් දෙන්නෙක්ම මම දැක්කා. අනාගතය සඳහා සුදුසු නායකයෙකුත් දැක්කා. හැබැයි රටේ හිටපු ශ්‍රේෂ්ඨම නායකයෙක් කියන මහින්ද රාජපක්ෂව මම එදා තමයි හරියටම දැක්කේ. ඇත්තනම් මම එදා දැක්කේ රජෙක් ඉන්නවා එතන. එයි. අච්චර ගේට්ටු වට කරලා ගේට්ටු වලට ගහලා මේ ඇතුළට ඇවිල්ලා මහින්ද රාජපක්ෂ මහත්මයා අපේ අදට හදවතේ ජනාධිපතිතුමා එතුමාව මරන්න එහෙම ලෑස්ති කරලා තියෙනකොටත් එතුමා මෙහෙම පුටුවක ඉඳගෙන මම දැක්ක ඒ ගේට්ටු දිහා බලාගෙන ඉන්නවා. ඒක මට හිතාගන්න බැරි දර්ශනයක්. ඒක අදටත් හිතෙන් මැකෙන්නේ නැහැ. එදා මම දැනගත්තා ඇත්තම මේ ඉන්නේ රජ කෙනෙක්. ඇත්තම රජෙක් ඇස් දෙකට දැක්කා. ඊට පස්සේ එතනින් රෑ වෙනකොට රෑබෝ වෙලා තව ගේට්ටු වලට ගහලා ඔන්න ගේට්ටු කඩන් ඇතුළට එන්න ලෑස්ති වෙනවා මම එදා දැක්කා. රටේ තමන්ගේ පාක්ෂිකයව තනි නොකර තමන්ගේ ජනතාව ආරක්ෂා කරගෙන ඒ මිනිස්සුන්ගේ ජීවිත ටික රැකලා දීලා ඒ මිනිස්සුන් බොහොම පරිස්සමෙන් ගෙදරට යවපු අනාගතයට සුදුසු නායකයෙක් මම දැක්කා. ඒ තමයි නාමල් රාජපක්ෂ. ඒ නිසා තමයි මම සිවිල් සංවිධාන දැන් අපේ සිවිල් සංවිධාන බොහොමයක් තිබ්බනේ. මේ අපි කියන්නේ පොදු ජන පෙරමුණ වටා හිටියා සිවිල් සංවිධාන බොහොමයක් හිටියා. භික්ෂුන් වහන්සේලා ගොඩක් හිටියා. තව සිවිල් සමාජිකව ගොඩක් අය හිටියා.
හැබැයි මේ හැමෝම දැන් නිහඬව හිටියත් අදටත් සිවිල් සංවිධාන ක්‍රියාකාරකයේ කිදෙට මම තාමත් පොදු ජන පෙරමුණ, ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ, රාජපක්ෂ කියන කඳවුර රැක ගන්න ආරක්ෂා කරන් මම අදටත් ඉන්න. ඒකට හේතුව තමයි අපි අත්ින්ද දේවල්, අපි සමහරක් ප්‍රශ්න ගිහිල්ලා ඔවුන්ගේ ඉදිරිය අපි කිව්වා, ඒ ප්‍රශ්න අපිට විසඳලා දුන්නු විදිය, ඒව අදටත් අපිට මතකයි. හැබැයි ඒ ಗುಣ අමතක කරනවා නම් ඒ මනුස්සයා මේ රටේ ඇත්තටම මෙහෙම සංවිධාන වැඩක් නැහැ. ඒ කියන්නේ වාසිය තකා රාජපක්ෂලත් එක්ක ඉන්නවනම් ඒ සංවිධාන වැඩක් නැහැ. හැබැයි අදටත් මම ඉන්නවා. මොකද මම එදා දැක්ක මේ රටේ අනාගතයේ හොඳටම බාරගන්න පුළුවන් හොඳම නායකයෙක්. ඒ තමයි නාමල් රාජපක්ෂ. අදටත් මම එතුමත් එක්ක මම ඉන්නවා. ඒ රාජපක්ෂ කඳුර ඉන්නවා. එකක් කවදාකවත් කොතනවත් මම ඇත්තටම සතුටු වෙනවා. දැන් බයියෝ බයියෝ කියලා අපිට කියනවනේ. බයියෙක් වීම ගැන මම සතුටු වෙනවා. මොකද අපි ප්‍රතිපත්ති පාවා දීලා නැහැනේ. එකම තැනක තාමත් පය තියාගෙන ඉන්නවා. ඒක අනාගතේ දැන් අපි කැමති නැහැ කියමුකෝ. කැමති නැත්නම් අපි පැත්තකට ඉන්නවා. හැබැයි විවේචන කරන්න වෙනත් පක්ෂවලට කියලා පය තියන්න තරම් පහත් අත්තර අපි වැටලා නැහැ. අර මොකද අර අරගලේ කාලේ අර ඇස් වහගෙන එහෙම හිටියේ මොකද කේස් එක? ඒක නම් ඇත්තටම මේ ඔයාට දැන් උනත් හරි බලන්න පුළුවන් මගේ ඇහි තියෙනවා මේ ඩැමේජ් එක. ඒ කියන්නේ මේ ඇහි නහරපු පුරන මේ ගෙදරට ගැහුවද වාගේ? මගේ ගෙදර රෝලර් ගේට්ටුවට ගහලා දුවනවා. ඒ කියන්නේ ඉන්නේ නැහැ ගහලා දුවනවා. ඉස්සල්ලාම ඊට කලින් මට කෝල් කරලා අහනවා මේ ගෙදර ඉන්නවද කියලා. මේ මං කෝ නැහැ ගෙදර නෙමෙයි අරලිය ගහ මන්දිරිය කියලා. ඒ කියලා පැය භාගයක් යන කලින් ඇවිල්ලා ගෙදරට ගහලා දූපු චන්ඩි ටිකක්. ඉතින් පස්සේ ඒ චන්ඩි ටික ඉතින් හම්බුණා මට. මේ ඉතින් එයාලා බොහොම සුවදව මං ඒගොල්ලෝ පිළි අරගත්තා. මේ අනේ තාමත් යනවා පාර දැක්කම ඔළුව පහත් කරගෙන කතා කරනවද? කතා කරන මං ඒ අයට මේ ඉතින් සමහර බෙහෙත් එහෙත් එහෙම දුන්නා. ඒගොල්ලෝගේ තිබ්බ අමාරු හොඳ කරගන්නත් හැබැයිනේ. ඉතින් ඒවලට ඉතින් බෙහෙත් එහෙත් දුන්නාන් පස්සේ දැන් නිහඬව ඉන්නවා. දැන් මේ ඉස්සරහට මොනවද වෙන්නේ? වහිතන්නේ මේ යන විදිහට මාලිමාව දැන් ජයග්‍රහණය කරන්න ඔන්න මෙන්න තව මාස කීපෙන් පොය කීපෙන් මාලිමාව ජයග්‍රහණය කරනවා. එයි නෑ මම හිතේට තව වෙන්නේ. තව පොය තුනකින් මම හිතන විදිහට එක්ක අංගොඩ එක්ක මුල්ලේ එරියාවේ හැටියේ සීන ජනපද. මේ මොකද මේ සමාජ ජාලවල මේ විශේෂයෙන් දැන් මේ YouTube ප්‍රෝග්‍රෑම් එක බලන අය මේක අල්ලගෙන දැන් ගායි මේ අපි ඉතින් අපිට විවේචනය කරන්න අයිතියක් තින්නේ අපි කැමති නැති පක්ෂය. මොකද මෙහෙමයි දැන් ඊට වැඩිය hina යන්නේ මට සමහරක් දැන් මේ අලුතෙන් අලුතෙන් මේගොල්ලෝ දැන් තියෙනවානේ රැස්වීම් එක එක. මම දැක්ක විශ්‍රාමික පොලිසිය සහ යුද හමුදා සෙබළු ගෙනල්ල රැස්වීමක් තියෙනවා. මේකෙදි මට මතකයි අනේ බුදු 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 සර් බුදු මහත්වෝ කියලා අර මං ඔයාගේ ගෙදරට ඇවිල්ලා වළං හොදන්නම් කියලා කියපු රංජන්ගේ අඬපට ටිකත් මතකයි. ඉතින් එහෙම කියපු අර මේ සානියා බේසේකර දැන් ලෑස්තින මං හිතෙන පළවත්තේ වළං හොදන්න දැන් ඇති ගොඩක් වළං ගොඩක් ඇති හොදන්න. ඉතින් ඒකට සූදානම්. ඉතින් ඒව දැක්කම ඇත්තටම ලැජ්ජයි. මේ මට එකලාට හිතෙන මේ ජෙප්පු කොහොමද ඒව බලන් ඉන්නේ කියලා. ඒ තරන්ට මේ මේ ජෙප්පංග වැටිච්ච තැන මාර පහත් අත්තකට වැටුණා. ඒ විතරක් නෙමෙයි මේ තමන් දැක්ක සමහරක් අවස්ථාවලදී මේ ඒගොල්ලොන්ගේ මින් අර ඇඟිල්ල මෙතනින් කපලා ඉන්න හඳුන් නැති එහෙම කියන කතා එහෙම අර මන් දැක්ක කවුද ආර්ථික ඝාතකයෙක් කියලා කියනවා. ඊට පස්සේ අධිකරණ බලය දෙනවා කියලා කියන්නේ ගමට. ඔව්. ලේසිනේ ඕගලන්ට එහෙම ප්‍රශ්නයක් උනකම ටක්කලා ගමෙන් විසඳන්න පුළුවන්. ගමෙන් විසඳන්න පුළුවන්. ඉතින් මේ මන් දැක්ක හඳුන් නැති තමයි මේ සුපිරිම වැඩකාරයෙක්. ඒ කියන්නේ මට එකලට දෙනවා මේ හරිනි ඉන්නේ ඒගොල්ලන්ගේ කවුද කාන්තයි කියන හරිනේ. ඔව්. අපි එච්චරව නමු දන්නෙත් නෑ එයාගේ. මට හිතෙන එයා සලසුම් කරලා හඳුන් නැතිවයි ලාල්කාන්තවයි පාලනය කරනවද දන්නේ නැත්නම් අනුර කුමාරව කැපිලා යන වැඩ මොකක් කරේ ජේපී කස්සේ වෙනවද දන්නේ නැහැ. ඒක විශේෂම පොඩ හොයලා බලන්න නිකන්. මේක අපි කියන්නේ අපි ඉංගියක් දෙන්නේ. ඇත්තටම කියලාට හිතනවා මේ අනුර කුමාරට වැඩිය ඒ කාන්තාව ටිකක් හොඳයි කියලා. දැනීමක් තියෙනවා, ඉගෙනීමක් තියෙනවා. සාමාන්‍යයෙන් කතා විලාසයම හරි ලස්සනයි. එහෙම. ඉතින් ඒක නිසා මට ගහනව මරනව දේවල් ඕනේ නැතුව ඇති මම හිතන්නේ. එයාට එයාට එහෙම අත්‍යවශ්‍යතාවයක් නැහැ. මම හිතන්නේ එයා සෑන්ඩ සුදුසුයි මාලිමා වෙන්න. අනුරට වැඩිය හොඳ නොලෙජ් එකක් තියෙන කෙනෙක්. ඉතින් ඒක නිසා මේ මට හිතෙනවා ඒකලට ලාල්කාන්තව මෙහෙවන්නේ ආද දන්නෙත් නැහැ. නැත්තම් මෙහෙම දේවල් ඇවිල්ලා මාධ්‍ය ඉදිරිය කියන්නේ නැහනේ. මේ ඉතින් ওই වගේ ප්‍රශ්න තියෙන ඉතින් JVP එක ඉතින් JVP එකේ රෙදි ඉස්සරහට තව ටිකක් ගැලවේ. ඒ ගැලවෙන්න ඉතින් අපි දකිනවා JVP වහල්ලු ටික විශේෂයෙන්ම. JVP වහල්ලු ටික දැන් මාලිමාවට මේලා. ඇත්තරම දැන් හිතන්න දැන් මේ තාක්ෂණීය දියුණු කාලේ මාලිමාවක් වටේ යන්න ඕනේ නැහනේ GPS තියෙනකොට. ඉතින් මේ උතුරු දකුණු මාරු වෙච්ච සීරු දෙනා මේ වෙනකොට මාලිමාවට රොක් වෙලා තිනවා. උතුරු දකුණු මාරු වෙච්ච මිනිස්සු. ඉතින් අපිට නම් කොතනකවත් උතුරු දකුණු මාරු වෙලා නැහැ. අපි තාමත් එක තැනක ඉන්නවා. කවදා හරි මේ පොළවේ සත්‍ය ජය ගනි. ඒ ජය ගන්න තාක් අපි ඉන්නවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපේ මිනිසුන්ට කියන්න ඕනේ මේ මිනිසුන්ට කරපු දේවල් මතක නැහැ.
දැ මතකද මේ ඔය අරගලය කාලෙදී ගිනි තියලා බස් ගිනි තියලා කුඩු කල්ලා ගෙවල් කුඩු කල්ල ආපු මැරවර මිනිස්සුට එලියට එනකුටවා දැක්කද මේ අපේ ලෝයස අත්පුඩි ගහන අත්පුඩි ගහල පිළිගන්න ලොකු මේ නොද දන්න එක ඇත්තරම විශේෂම කියන නම් මේ ඇත්තරම් මමනන් ඒ කරපු දේ සම්බඳධ ඇත්තරම අපේ නම් මේ අප්‍රසන්න කමක් තින් එහෙම වෙන් නරකයි රටක කවුරුන් හෝ වැරද්දක් කරානම් ඒකෙනව අත්පුඩි ගහල පිළිගන්න එක නෙමෙයි කරන්න ඕනේ මොකද උගත් බුද්ධිමත් නීතිඥයින් තොට එයට වරද මේ වරද පෙන්නලා දෙන්න ඕනේ මේම කරන්න එපා මේවා මේ විදියට විසඳ ගන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා දැන් අද තත්ත්වෙ පේනවනේ. අද හැමෝම නිකන් ඉන්න සිවිල් පුරවැසියා පවා නීතිය අතටගෙන කටයුතු කරන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් ඒ දුන්නු වැරදි ආදර්ශේ. ඉතින් ඒ නිසා තමයි අද මේ තත්ත්වෙ මේ පත් වෙලා තින්නේ. ඒ නිසා ඒකට වග කියන්න ඕනේ JVP එක. එහෙම ඉතින් අනාගතෙත් අපි හිතනවා JVP එක නිසා ලොකු විනාශකාරී තත්ත්වයක් දැන් ඉන්දියාව කොච්චර විවේචනය කරාද? දැන් අනුර කුමාර ඔය ලස්සන්ට ඉන්නේ. දැන් වැඩි ඕනේ නැහැ. අවංගෙම්ම කියනනම් මේ රට හදන්න පුළුවන් මේ වෘත්තීය සමිතිය අයින් කරොත්. අයින් කරොත්. ඇත්තටම මේ වෘත්තීය සමිතිය වලට දැන් මම නිකන් කියන්නේ දැන් එයාලා දුම්රිය දෙපාර්තමේන්තුව උද්ඝෝෂණ කරනවා ඒගොල්ලන්ගේ අවශ්‍යතා දිනා ගන්න. එතකොට විදුලි මණ්ඩලය ඒගොල්ලන්ගේ අවශ්‍යතා දිනා ගැනීම සඳහා උද්ඝෝෂණ කරනවා. මෙයාලත් රාජ්‍ය සේවකයන්. එතකොට ඒ හා සමානම රාජ්‍ය සේවකයෝ ටිකක් මේ රටේ ඉන්නවා. රණවිරු, ත්‍රිවිධ හමුදාව. එයාලා කවදාකවත් තමන්ගේ ඉල්ලීම් දිනා ගන්න පාරට බහින් නැහැ නේ. පාරට බහලා කතා කරන්නෙත් නැහැ. හැබැයි ඒ අයට අවශ්‍යතා නැතුවද තියෙනවා. හැබැයි මේ මිනිස්සු රජයට ඒ රාජ්‍යයට බැඳිලා ඒ රාජ්‍යයට අවනත වෙලා ඒ සේවය කරනවා. අපි කියන්නන්නේ රණවිරුවන්ට තියෙන නීතියම පොලිස් නිලධාරින්ට තියෙන නීතියම මේ රාජ්‍ය සේවයටත් ගේන්න ඕනේ. මේගොල්ලන්ට විරෝධතා කිරීමේ අයිතිය සම්පූර්ණ අයින් කරලා වෘත්තීය සමිති කියන ඒවා තහනම් කරන්න. අන්න ඒ වෘත්තීය සමිති තහනම් කරපු දවසට මේ රටේ JVP එකක් නැහැ. මාලිමාවක් නැහැ. හොයන්න නැතන. මොකද මාලිමාවේ ඉන්න ওই සහෝදර කණ්ඩායමම තමයි මේ රට ගිනි අවුලවන්නේ. ඔන්න ඔයාලා නැති වෙච්ච දවස මේ රට දියුණු වෙයි. එතකම් මේ මාලිමාව තිනකම් මේ රට දියුණු කරන්න බෑ. මාලිමාව පාලනය කරන්නේ කවුද? මාලිමාව පාලනය කරන්නේ මට හිතෙන එකලට දැන් පෞගේ සතියේ සිදුවෙච්ච සිදුවීමුත් එක්ක දැක්කම පාලනය කරන කෙනා කවුද කියලා අපිට ඉතින් වටින් ගොටින් තේරෙන. ඉතින් ඒක ඉතින් අපිට වැඩි JVP සහෝදරයෝ තෝරගන්න කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. මාලිමාවට කඩේ යන ඔබ බුද්ධිමත්ව තීරණය ගන්න මාලිමාව පාලනය කරන්නේ කවුද කියලා. ඉතින් ඒක නිසා ඕක ගැන අපි වැඩියෙන් ඇත්තටම ඕක ගැන කියන්න කැමති නැහැ. ඕක ගැන හොයලා බලන්න කියන එක තමයි තියෙන්නේ. හැබැයි ඊට වැඩි හරිනි හොඳයි. හරිනි හොඳයි. ඇත්තටම හරිනි හොඳයි. මම කියන්නේ හරිනිට සපෝට් එකක් දුන්නා නම් ওই කට්ටිය එක්කවල අනුරෝග ගෙදර යවලා හරිනිගේ වටා රොක් කළා මාක් කර කරා නම් ඕක ලොකු දෙයක් වෙයි කියලා හිතෙනවා. දැන් ඉස්සරහට මොකද කරන්නේ? දැන් ඕක නම් පොඩි ජන පෙරමුණේ දැන් ඉස්සරහ රනිල් සමග ගමනක් යනවද? කනයි ඉතින් ඒ ඒගොල්ලෝගේ පක්ෂ වලින් ගන්න තීරණේ. මම සිවිල් ක්‍රියාකාරිකෙක් විදියට මම පිටින් ඉන්න කෙනෙක්. මතන එක ඒගොල්ලෝ තීරණය කරලා ඒගොල්ලෝගේ කැමති දෙයක් ඒගොල්ලෝ කරයි. එහෙම කළා දැන් හදිසියේ දැන් ඔය 13ට ක්‍රියාත්මක කළා උතුරු නැගෙනහිර අනම්මනම් ඔය දුන්නොත් එහෙම මොකද කරන්නේ? එතකොට ඒවට විරුද්ධ වෙනවද නැත්නම් කටවාගෙන ඉන්නවද? මම නම් එහෙම උතුරු නැගෙනහිර වෙනම පාලනයක් දෙනවට අපි ඇත්තටම විරුද්ධයි. මොකද ඒ රටක හැමෝම එකට ජීවත් වෙන්න ඕනේ. දැන් මේ ජීවත් වෙන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ නේ. ඉතින් ඒ වගේ අයට ජීවත් වෙන්න පුළුවන්. ඉතින් උතුරේ බෙදුම්වාදී සජිතු කියලා තිබ්බා දැන් ක්‍රියාත්මක කරනවා කියලා. එතකොට මේ උතුරේ බෙදුම් වාදය ඇති කරන දේශපාලකයෝ ඉන්න ඕන තරම්. එයාලට තමයි මේ ඌමනාව තියෙන්නේ බෙදා වෙන් කරන්න. නමුත් උතුරේ ඉන්න දෙමළ ජනතාවට එහෙම අවශ්‍යතාවයක් නැහැ. මන් දකින්න විදියට. මොකද මං යාපනයේ ගිහිල්ලා තිනවා කීප අවස්ථාවක. ඒ යනකොට යාපනයේ මිනිසුන්ට එහෙම අවශ්‍යතාවයක් නැහැ. මේ ඒක නිසා ඉතින් උතුරේ ඉන්න සමහර දේශපාලකෝ තමයි මේක මේ බෙදා වෙන් කරන්න කටයුතු කරන්නේ. මම හිතන ඉතින් රණවිරුවෝ දිවි පුදල බේරලා දුන්නු ඒ කොටස මේ තියෙන විදිහම තියෙන්න ඕනේ. ඉතින් එහෙම බෙදාවෙන් කරන්න අවශ්‍ය නම් යුද්ධයක් කරලා ඕක ජය දිනා ගන්න අවශ්‍යතාවය නැහැ. ඉතින් ඒ නිසා ඒ ජයග්‍රහණයට ඒ රණවිරුවන්ට සාධාරණයක් ඉෂ්ට වෙන්න මේ යන ක්‍රමයටම යන්න කියන තමයි මගේ මතය. දැන් දැකද පවගේ කාලේ අරගලේ ලක් අම්මලක් අයියලක් තාත්තලා ඔක්කොම එළියට ආවා. අයිය අකුණු කන්. අකුණු කන්නත් ඉඳලා කොයිද සුපස්ටා වෙච්ච ගායකයා අකුණු කාන්. නිකන් නෙමෙයි ජේතවනාරාමේ මේක ගලවන්න තමයි ගිහිල්ලා තියෙන්නේ. තඹ පටිය ගලවලා මොකද අකුණු සන්නායක විකුණන්න කියලා. ඉතින් ඒ වගේ කොහොමද මේ වදන් දුන්න අරගලේ කාලේ? අරගලේ මා ගීතවලින් දුන්නේ. එහෙම සමහරක් අය ඇඬුවා මං දැක්ක සමහරක් නාලිකාවලට ඇවිල්ලා කරට අත දාගෙන මේ සින්දුව කියන ගමන් ලක් අම්මයි අර මහත ශානික අක්කයි ඔය කට්ටිය එක්කවල ඇඬුවා. අසරණ වෙලා වගේ ඉතට දැනෙනවා බුදු ඇත්තර මේ ඒක බලන්න ඕනම කෙනෙක් ගැහැට කඳුලක් ආවෙ නැත්නම් ඇත්තරම මේ
ඌට හිතත් පපුුවන් නැති එක ඒක දැකලා. ඉතින් ඒමින්නකොට මෙයා ගිහිල්ල අටමස්ථාන වන්දනාමාන කරන්න එකයිගෙන ජේතවන අරාමේ අකුණු සන්නයක ගල නිතු මුන් ඉස්සරහට හොම ගියොත්තේම මාලිමාවේ මේ මාලිමාවට සයක දුන්න අයින. ඉතින් මේයා ඉස්සරහට ගියොත්තේ අනිවාර්ම ජයස්වීම පෝතිියත් ගලො මුන් විකුණු. ඉස්සරට ඒක නිසා මුන්ගෙන් රට පරිස්සං කරගන්න ඕනේ. මොකද පාරට බැහැලෝ ගාල් මූදුරට ඇවිල්ලා මිනිස්සුන් රවටලා තමන්ගේ ප්‍රසිද්ධියෙන් අනවශ්‍ය ප්‍රෝජනගන රටේ ජනතාව අන්දපු කලාපරපුරගේ නිරුවත මේ වෙනකොට එලියට නති මන්දැක්ක තවත් එක්තරා කලාකරුවෙක් මේ ළඟදි ලයිව් වීඩියක් දාලා තිබ්බ කුකුල් චමින්දගේ ප්‍රශ්නෙට. ඉතින් කුකුල් චමින්දගේ ප්‍රශ්නෙට ලයිව් වීඩියක දාන හැබැයි රටේ ජනතාව බුද්ධිමත් උත්තර ටිකක් දුන්න මම හිතන්නේ ලයිව් වීඩියෝ එකක් නැහැ. ඉතින් අයින් කරගෙන ඉතින් එහෙම අය තමයි රට හදන්නාවේ. හැබැයි ඒක අතකින් මම සතුටු වෙනවා පේසලගෙන්. ඇයි? දේශපාලනේ මතයක් තිබ්බා. එයා ඒක ඒ විදිහට තමන්ගේ මතේ තමන්ගේ අදහස තමන් එළියට දානවා. බොහොම විහිළුව ඉන්නවා. ඒක ඔළුවේ දාගෙන නැහැ නේ, ඔළුවේ තියාගෙන දුවන්නේ නැහැ. ඉතින් ඒ අතින් පේසලගෙන ඇත්තටම සතුටු වෙනවා. මගේ ගැන වැරදි මතයක් තිබ්බා පේසලගෙන අදහසක්. නමුත් ඇත්තටම නියම. මාත් එක්කත් සෝවල ස්ටේජ් එකකට සින්දු කියනවා. නෑ, මතවාද දෙකක් තිබ්බට. නෑ, ඉතින් ඇත්තනේ. ඒ ඇවිල්ලා බුද්ධිමත්ම ඉන්න අය. ඉතින් යාලා දන්නව දේශපාලනය කියන්නේ මොකද්ද, කරන්න ඕනේ කොහොමද, රටේ ඉන්න මිනිස්සුත් එක්ක විරුද්ධ මතවාදයක් දරුවා කියලා ගහන්න මරන්න ඕනේ නෑනේ. ඕන්න හැබැයි යාගේ මනුස්සකම බලන්න. එයාගේ මොන මතේ තිබ්බත් මම දැක්ක යාගේ දරුවට වැඩිහිටියන්ට ගරු කරන්න උගන්නලා තියෙනවා. මම දැක්ක මහින්ද මහත්තයාගේ ළඟට ඇවිල්ලා කතා කරන දරුවන්ගේ කෙරෙහි මහින්ද රාජපක්ෂ ගැන වෛරයක් හැදුවේ නෑනේ. ඒ වෙනි විදියට බුද්ධිමත් වෙලා කටයුතු කරා නම් ලස්සන මේ දේශපාලන ක්‍රමයේ ගෙනියන්න පුළුවන්. ඒ අතින් පේසල්ට ගරු කරනවා මේ වැඩේට. එහෙනම් සුභවතුන ඉස්සරහට හොඳ වැඩ ටිකක් කරන්න මේ. හොඳ වැඩ ටිකක් කරලා මේ රටේ ප්‍රශ්නාවම කතා කරන්න හැංගිලා ඉන්න එපා. හැංගිලා ඉන්න අනිවාර්යයෙන්ම. කලකිරුණා කියලා කියන්න එපා. නෑ, මෙහෙම එහෙමනම් කලකිරිච්ච මේක නෑ. මොකක් හරි වුණොත් අපි අනිවාර්යෙන් බයිනවා. එකම ඉලක්කේ. අනිවාර්යෙන්ම හොඳට මතක තියන්න මේ රටේ මේ කරපු මේ කුමන්ත්‍රණය කවදා හරි දවසක පරද්දලා මේ රටේ නැවත රාජපක්ෂලාව අනිවාර්යෙන්ම බලයට ගේන්න. අනිවාර්යම කියන මොකද ඒකට හේතුව රාජපක්ෂලා තරම් මේ රටට ජාතියට ආදරය කරන මිනිස්සු දේශපාලන පක්ෂයෙන් මේ රට තුල නැහැ. කෙටියෙන්ම කියනවනේ. ඒ නිසා තමයි රාජපක්ෂලත් එක්ක අපි ඉන්නේ. මේ රාජපක්ෂලාගේ මුදල් අරගෙන දැන් ඔහොමනේ කියන්නේ අපි රාජපක්ෂලාගේ මුදල් අරගෙන මුන් ඔහොම කරන්නේ. ඉතින් එහෙම මුදල් අරගෙන තියෙනවා නම් කවුරු හරි කමන්නේ නැහැ හොයලා රාජපක්ෂලාගෙන් මම මුදල් අරන් තියෙනවා හොයලා කරලා එළියට දාන්න එතකොට ඉවරයි. එතකොට දැනගන්න කයිලා දාන්න පුළුවන් එතකොට නේ. එතකොට ඉවරයි නේ. බයි අයියා කියලා හරි දායි. එහෙම. ඉතින් ඒක නිසා අපි ඉන්නේ තාමත් අපේ ජාතිකවාදී කඳුරේ අපි ඉන්නේ. ඒක නිසා අපි කියනවා රටට ජාතියට සම්බුද්ධ ශාසනයට වගේම අනිකුත් ජාතින්ටත් හැමෝටම එක හා සමානව සලකපු නායකයෙක් තමයි මහින්ද රාජපක්ෂ කියන්නේ. දැන් මාව දකිනකොට අර සමහර අය හිතනවනේ මූ මේම ඉන්නේ මේ නිසා කියලා. නැහැ. සිංහල දෙමළ මුස්ලිම් කියන තුන්ගොල්ලොටම හැමෝටම සැමට තමන්ගේ ආගම නිදහසක් දීලා රටේ ප්‍රශ්න නැතුව තියාගත්තේ ඒ අය විතරයි. ඉතින් ඒක නිසා මන් රාජපක්ෂ කඳුරේ තමයි හැමදාමත් නියෝජනය කරන්න කියන එක කියන්නේ. එහෙනම් බුස්සරයි. අනිවාර්යෙන් බුස්සරයි. හරි.